රසාතීරය තුල සිදු කරන ඊශ්‍රායෙල හමුදා ප්‍රහාර සංඛ්‍යාව ආකණ්ඩ මට්ටමින් වර්ධනය කරමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. මෙහිදී ගත වූ පැය 24ක කාල සීමාව තුල පමණක් ගුවන් ප්‍රහාර 100ක් ඉක්මවා වාර්තා වී ඇති බවයි නිවේදනය කළේ. මෙහිදී ගාසා තීරයේ පුද්ගලයන් 241 දෙනෙකු ඝාතනයට ලක්ව 382 දෙනෙකු තුවාල ලබා පවතින බව නිවේදනය කළා. මෙහිදී ගාසා තීරයේ උතුරු කලාපයේ බෙයිට් ලහියා නගරය සැලකිය යුතු විනාශයකට ගොදුරුව පවතින බව දැනුම් දී තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද කියා සිටියේ මධ්‍යම ගාසා කලාපයේ ඩීර් අල් බාලා නගරය තුළ පැය 4ක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බවයි. නගරය ආසන්නයේ මෙහෙයුම් වර්ධනය කිරීමට නියමිත බැවින් සිවිල් වැසියන්ට ඉවත් වීමට මෙම කාල සීමාව ලබා දුන් බව පවසා තිබුණා. මේ සමග උතුරු ගාසා කාන් යුනිස් නගරය සහ රෆා සීමා තුළ හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර වර්ධනය කර ඇති බව ප්‍රකාශ කළා. උතුරු ගාසාහි ඩර්ජ් ටෝපාහි සිදු කළ මෙහෙයුම් සමග හමාස් සමාජිකයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි දැනුම් දී තිබුණේ. මෙහිදී ඊශ්‍රායෙල් හමුදා වෙත ගරිල්ලා ප්‍රහාර සිදු කිරීමට තැත් කරනු ලැබූ හමාස් සමාජිකයන් පිරිසක් ඝාතනය කරන ලද බවද පවසා තිබෙනවා. ගාසා තීරය තුළ ගුවන් නිරීක්ෂණ වර්ධනය කර පවතින බැවින් හමාස් ප්‍රහාර සැලකිය යුතු මට්ටමකින් සීමා කර ඇති බවයි දැනුම් දී තිබුණේ. මේ අතර ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය නිවේදනය කළේ ගාසා තීරය තුළින් වාර්තා වන මරණ සංඛ්‍යාව 21,000ක් ඉක්මවා ඇති බවයි. දිගින් දිගටම සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර සිදුවන බැවින් මෙම සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වන බවයි නිවේදනය කළේ. මේ සමග හමාස් සංවිධානයේ දේශපාලන අංශය විසින් ඇමරිකාව සහ යුරෝපා සංගමය වෙත නවතම යෝජනා මාලාවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ප්‍රාණඅපකරුවන් සම්පූර්ණයෙන් මුදා හැරීම සඳහා තීරණාත්මක අවසන් කොන්දේසි ලබා දී පවතින බවයි නිවේදනය කළේ. මේ සඳහා ඊශ්‍රායලයේ අත්අඩංගුව තුළ රඳවා සිටින සියලුම පලස්තීන වැසියන් මුදා හැරීම අත්‍යවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු අතර මෙය තීරණාත්මක මට්ටමේ කොන්දේසිය ලෙස නම් කරනු ලබන බවයි ප්‍රකාශ කළේ. මෙහිදී අවසන් එකඟතාවයකට එළඹීමට සමත් වුවහොත් ගාසා තීරයේ ඒකාබද්ධ රජයක් පිහිටවනු ලබන බවයි නිවේදනය කළේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අද සඳහන් කළේ ගාසා තීරයේ යුද්ධය අතරමඟදී නවතා දැමීම සඳහා සෝදානමක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් යුදකාලීන කැබිනට් මණ්ඩලයේ පැවැත් වූ සාකච්ඡාවක් තුළ මේ සඳහා පවතින ඉඩකඩ සීමිත බවට එකඟ වූ බවයි සඳහන් කළේ. මෙහිදී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ජෝ ගැලන්ට් කියා සිටියේ මේ වන විට ඊශ්‍රායල පෙරමුණු 7ක් තුළ සටන් කරනු ලබන බවයි. ගාසා තීරය, ලෙබනනය, ඉරාකය, ඉරානය, යෙමනය, සිරියාව සහ බටහිර යුර ආසන්න කලාප තුළ මෙම සටන් පෙරමුණු නිර්මාණය වී පවතින බවයි නිවේදනය කළේ. මෙහිදී ඊශ්‍රායලය වෙත තර්ජන මතු කරන සියලු පාර්ශව වනසා දැමීමට කටයුතු කරනු ලබන බව පවසා තිබුණා. මේ අතර රතු මුහුද ආසන්නයේ වර්ධනය වන අවදානම්කාරී තත්ත්වයන් දිනය තුළදී උත්සන්න වෙමින් පවතින බව ජාත්‍යන්තර සන්ධානයේ හමුදා දැනුම් දී තිබෙනවා. අද පසරුවේ රතු මුහුදේ මධ්‍ය කලාපය තුළදී ප්‍රහාර දෙකක් එල්ල කිරීමට තැත් කර පැවති බවයි නිවේදනය කළේ. මෙහිදී සිදුව පවතින හානි පිළිබඳ වාර්තා රැස් කරන බව දැනුම් දී තිබුණා. මේ අතර උතුරු ඊශ්‍රායලයේ ග්‍රීක දේවස්ථානයක් වෙත ලෙබනනයේ සිට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙහිදී සිවිල් වැසියෙකු තුවාල ලබා ඇති බවයි නිවේදනය කළේ. මේ සමග ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර සිදුවන බවයි ප්‍රකාශ කළේ. මේ සමග පලස්තීනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකු වන කලීඩා ජරාර් ඊශ්‍රායල් හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බටහිර යුරේ සිදු කළ නවතම වැටලීමක් තුළ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර පවතින බවයි නිවේදනය කළේ. මේ අතර සිරියාව තුළදී සිය හමුදා ප්‍රධානියෙකු ඝාතනය සම්බන්ධයෙන් දැඩි මට්ටමේ පිළිගැනීමේ පියවරක් අනුගමනය කරනු ලබන බව ඉරානය පවසනවා. මෙය ඊශ්‍රායල් භූමිය වෙත පහර දීමේ සිට න්‍යෂ්ටිකවියක් නිපදවීම දක්වා වර්ධනය විය හැකි බවයි සඳහන් කළේ. සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ හටගනු ලැබූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බටහිර සැලසුම් ඔස්සේ ක්‍රියාවට නැංවෙමින් පවතින බව රුසියාව පවසනවා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා සඳහන් කළේ මෙය රුසියාවට මිත්‍රශීලී පාලනයන් පෙරලා දැමීම සඳහා බටහිර සැලැස්මේ තවත් අදියරක්
පමණක් බවයි. මෙහිදී සර්බියානු රජයට එරෙහිව නගන චෝදනා සම්පූර්ණ මට්ටමින් ව්‍යාජ ඒවා බව පවසා තිබුණා. මේ සමග සර්බියානු ජනපති ඇලෙක්සැන්ඩර් වෝසික් වෙත කොන්දේසි විරහිත සහාය පළ කරනු ලබන බවයි ප්‍රකාශ කළේ. සර්බියානු මැතිවරණය තුල බරපතල ආක්‍රමිකතා සිදු වූ බවට චෝදනා කරමින් ගත වූ දිනේදී බෙල්ග්‍රේඩ් නගරය තුල විරෝධතා ආරම්භා තිබුණා. මෙහිදී මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට ඇතුළු වීමට සහ රජයේ ගොඩනැගිලි අත්කර ගැනීමට තත්කර පැවති බවයි නිවේදනය කළේ. මෙහිදී රුසියානු හමුදා සහාය සහිතව සර්බියානු හමුදා විසින් තත්ත්වය පාලනය කිරීමට සමත් වූ බව නිවේදනය කළා. මේ සම්බන්ධයෙන් රුසියාව වෙත සිය ස්තුතිය පළ කරනු ලබන බවයි සර්බියානු අගමැතිනි ඇනා බ්‍රනාවික් ප්‍රකාශ කළේ. චීන විසින් දියත් කළ නවතම රොකට්ටුවේ සුන්බුන් කොටස් දකුණු චීන මුහුදු කලාපයට කඩා වැටීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. චීනයේ නාවික ආරක්ෂණ ඒකකය අද පෙරවරුවේ ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියට ආසන්න කාලය තුළ මෙම සුන්බුන් කොටස් කඩා වැටීමට නියමිත බවයි. මේ සමග දකුණු චීන මුහුදේ පිලිපීනයේ ආසන්න කලාප තුළින් නෞකා සහ ධීවර යාත්‍රා ඉවත්ව සිටිය යුතු බව දැනුම් දී තිබෙනවා. වැහිදී රොකට්ටුවේ විනාශන වූ කොටස් කඩා වැටිය හැකි බැවින් මෙමගින් අනතුරුදායක තත්වයන් නිර්මාණය විය හැකි බවයි නිවේදනය කළේ. මුහුදු සීමා සම්බන්ධ අර්බුදයක පැටලී සිටින පිලිපීනය වෙතද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් දකුණු චීන මුහුදේ රඳවා පවතින චීන යාත්‍රා මේ දක්වා නොවෙනස් මට්ටමක රැඳී පවතින බවයි අනාවරණ කළේ. ගත වූ සතියේදී චීනය විසින් ලොංග් මාර්ච් 2 රොකට්ටුවක් භාවිත කරමින් චන්ද්‍රිකා 3ක් පෘථිවිය කක්ෂය වෙත යොමු කර තිබුණා. මේට සම්බන්ධ රොකට්ටුවේ කොටස් මෙසේ කඩා වැටීමට නියමිත බවයි නිවේදනය කළේ. 2024 වසරේදී ලෝකයේ ආහාර මිල වර්ධනය වන බවට නවතම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳපළ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ මේ වන විට වර්ධනය වෙමින් පවතින එල්නිනෝ තත්වය සමග ලබන වර්ෂය තුළ ලෝකය පුරා කලාප රැසක් දරුණු මට්ටමේ නියං තත්වයකට මුහුණ පෑමට නියමිත බවයි. මේ සමග ලෝකය පුරා ආහාර නිෂ්පාදනය පහත වැටීමට සහ මිල ගණන් වර්ධනය වීමට හැකියාව පවතින බවයි නිවේදනය කළේ. රතු මුහුද කළු මුහුද සහ ජාත්‍යන්තර මුහුදේ නාවික සැපයුම් බාධා මෙම තත්වයන් වඩාත් දුෂ්කර කළ හැකි බව පවසා තිබුණා. මෙය ගෝලීය මට්ටමින් තිරිඟු බඩඉරිඟු සහ සෝයා බෝංචි සැපයුමටද බාධා මතු කරනු ඇති බව පවසා තිබෙනවා. මේ සඳහා විකල්පයන් ලෝකයේ සතුව ඉතිරිව නොමැති බැවින් මෙම ගැටලුව වැළැක්වීම වඩාත් අසීරු බවයි නිවේදනය කළේ. මෙම තත්වය තුළ අභ්‍යන්තර අර්බුද මතුවීම වැළැක්වීම සඳහා රාජ්‍යයන් රැසක්ම ආහාර අපනය සීමා කරමින් ඇති බව හෙළි කර තිබෙනවා. සිය මුහුදු කලාපය වෙත සිදු කරන චීනයේ අනවසර ආක්‍රමණයන් සංඛ්‍යාව අඛණ්ඩ මට්ටමින් වර්ධනය වන බවට තායිවානය විසින් චෝදනා එල්ල කර තිබෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය අද පෙරවරුවේ නිවේදනය කළේ චීන හමුදාවේ යුද නෞකාවන් 4ක් සහ ගුවන් යානා 2ක් සිය මුහුදු කලාපයට ඉහළින් පියාසර කළ බවයි. මෙහිදී තර්ජනාත්මක තත්වයන් මතුව නොපැවති බව දැනුම් දී තිබෙනවා. මේ සමග තායිවානයේ ගුවන් ආරක්ෂණ පද්ධති සක්‍රිය කළ බවයි ප්‍රකාශ කළේ. වැහිදී චීන හමුදාවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා ගුවන් යානා සහ යුද නෞකාවන්ද යොමු කළ බව පවසා තිබුණා. දෙසැම්බර් මාසයේදී චීනයේ ගුවන් යානා 222ක් සහ නෞකාවන් ඇතුළු යාත්‍රාවන් 137ක් තායිවානයේ ආසන්නය වෙත සමීප වී පවතින බව දැනුම් දී තිබෙනවා. මේ සමග මතුවේ හැකි තර්ජනාත්මක තත්වයන් සම්බන්ධයෙන් සෑම මොහොතක් තුළම විමසිල්ලෙන් පසුවන බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.